අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්නේ එක ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ එන පිල්ලම් කිහිපය අතරින් ඕගොල්ලොන්ට කියලා දෙන්න හදන අද ඇල පිල්ල කියන පිල්ලම ගැන. ඉතින් පුතේ, අපි ඉගෙන ගන්න ඕන පිල්ලම් කිහිපය අතරින් අපි අද කතා කරන ඇල පිල්ලට අයත් ශබ්දය මොකක්ද කියලා ඕගොල්ලොන්ට ටීචර් කියලා දෙන්න. පුතේ, ඇලපිල්ලට තියෙන ශබ්දය තමයි ආ කියන ශබ්දය. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තමයි පුතේ, මේ ඇලපිල්ල යොදපු අකුරු වල තියෙන්නේ. දැන් ඕන මේ බලන්නකෝ. දැන් මෙතන තියෙනවා මේ පළවෙනි කහපාට කොටුවේ තියෙනවා මුලින්ම ගයන්න. නේද? මොකද තියෙන්නේ? ගයන්න. ඉතින් මේ ග කියන අකුරට යොදලා තියෙනවා ඇලපිල්ල. එතකොට බලන්න මොකද්ද වෙන්නේ කියලා. ග ග වෙලා ඇදිලා තියෙනවා. බලන්න, ආ කියන ශබ්දය තමයි මේ අකුර තුල තියෙන්නේ, ඇලපිල්ල යොදලා තියෙන අකුර තුල. ඊට පස්සේ තියෙනවා හ. බලන්න, ඇලපිල්ල යොදපු හ අකුර ශබ්ද කරනකොට හ හ වෙලා ඇදිලා තියෙනවා. බලන්න, ඒ ඇදීම තුල තියෙන ශබ්දය තමයි පුතේ ආ ශබ්දය කියලා අපි හඳුනගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඕනෑම අකුරකට, දැන් අපේ හෝඩියේ තියෙන ඕනෑම අකුරකට ඇලපිල්ලක් යෙදුවට පස්සේ එන ශබ්දය තමයි පුතේ ආ ශබ්දය කියලා කියන්නේ. ඒ හින්දා අපි දැන් මෙතන කාපාට කොටු දෙකක් තියෙනවානේ. මේ කොටු දෙකේම තියෙන අකුරු ටික හරියට උච්චාරණය කරමු. එතකොට පුතාලට තේරෙයි මේ ඇලපිල්ල යෙදුවට පස්සේ වෙන්නේ ආ කියන ශබ්දය ඇවිල්ලා තියෙන එක කියලා. ගග්ගා, හහා, යයා, සසා, පප්පා, නන්නා, තත්තා, කක්කා, ටට්ටා, වවා, චච්චා, දද්දා. ඔන්න දැන් පුතාලට තේරෙනව ඇති ඇලපිල්ල කියන්නේ ආ ශබ්දයෙන් උච්චාරණය කරන්න ඕන අකුරක් කියලා. ඊට පස්සේ අපි බලමු පුතේ, දැන් ඇලපිල්ල යෙදුවට පස්සේ පුතාල දන්නවනේ කොහොමද අපි මේක ශබ්ද කරන්න කියලා. ඕන්න දැන් ටීචර් දීලා තියෙනවා පුතාලට අකුරු දෙකේ වචන කිහිපයක්. හැබැයි මේ අකුරු දෙකටම පුතේ අපි ඇලපිල්ල යොදලා තියෙනවා. ඒක ලේසියිනේ නේද? ඉතින් අපි එහෙම තියෙන අකුරු දෙකේ වචන කිහිපයක් කියවමු. බලන්නකො, දැන් වන මේ අකුරු දෙකේම ඇලපිල්ල තියෙන හින්දා පුතේ අකුරු දෙකම හොඳට අදින්න ඕනේ. කියන්නේ ආ කියන ශබ්දය අරගන්න ඕනේ අකුරු දෙකටම. ඔන්න අපි එහෙනම් කියවගෙන යමු. මා මා මාමා, ජා ලා ජාලා, දා රා දාරා, පා රා පාරා, හා වා හාවා, මා ලා මාලා, කා ලා කාලා, ලා වා ලාවා, සා රා සාරා, තා රා තාරා, සා මා සාමා, නා ලා නාලා. ඔන්න එහෙනම් අපි අකුරු දෙකේ වචනත් දැන් කියෙව්වා. ඉතින් සමහරක් පොත්පත්වල තියෙනවා පුතේ මුල අකුරට විතරක් ඇලපිල්ල යොදලා ඊළඟ අකුරට ඇලපිල්ල යොදපු නැති වචන. ඉතින් දැන් මේ බලන්න, මේ පළවෙනි එකේදී පළවෙනි වචනේදී තියෙන්නේ මාමා කියලානේ. සමහරක් තැන්වල පුතාලට තියෙයි පළවෙනි අකුරට විතරක් ඔන්න යොදලා ඇලපිල්ල, ඊළඟ අකුරට වෙන අකුරක් දාලා අපි දැන් මාල කියලා දැම්මොති. ඔන්න මාල කියන තැනදී මයන්නට විතර ඇලපිල්ල දාලා තින්නේ, ලයන්න තිබ්බොති අපි එක ඇලපිල්ල නොදා තියෙන අකුර පුතේ හරියට ශබ්ද කරන්න ඕනේ. මාල, ජාල, දාර, පාර, ඒ වගේ. ඉතින් ඔන්න එහෙනම් හරියට ඇලපිල්ල යොදපු වචන පුතාල හොඳට ඔය කතන්දර පොත් එහෙම කියවන්න ගත්තා. ඉතින් පුතාලට පුළුවන් හරියටම මේ විදිහට ඇලපිල්ල යොදපු වචන හොයාගෙන හරියට ඒව උච්චාරණය කරන්න. ඊළඟට අපි බලමු පුතේ ඇලපිල්ල මුලට යෙදුන වචන කිහිපයක් ගැන. ඊළඟට
ඕන දැන් මෙතන දීලා තියෙනවා පුතේ මේ කොටුව ඇතුලේ ඇලපිල්ල තමයි මේ පළවෙනි අකුරටම දාලා තින්නේ. කියන්නේ ඇලපිල්ල මේ වචනේ මුලට තමයි යොදලා තින්නේ. අපි ඒ වගේ වචන ටිකක් කියමු. පා ල ම පාලම. තා ල ය තාලය. රා ව ය රාවය. සා ල ය සාලය. කාලය කාලය. දානය දානය. වාරය වාරය. මාලය මාලය. පාවර පාවර. ඔන්න ඔගොල්ලොන්ට ඇහෙන්නේ නැති මේ වචනවල හැම එකකම මුල අකුර පුතේ ටීචර් ඇදලා තමයි කිව්වේ. අනිත් ඒවා ඔක්කොම කෙටි විදිහට තමයි ශබ්ද කරි. ඔන්න එහෙනම් ටීචර් අර ඇද්දනේ වචන අකුරක්. ඒ අකුරට පුතේ අනිවාර්යෙන්ම බලන්න මේ හැමතැනකම ඇලපිල්ල යොදලා තියෙනවා. ඒකයි ටීචර් ටිකක් ඇදලා ඒ අකුර ශබ්ද කරේ. ඔන්න එහෙනම් ඇලපිල්ල මුලට යෙදුණු වචනත් පුතේ පුතාලා හොඳට මතක තියාගන්න. ඊළඟට ඇලපිල්ල මැදට යෙදුණ වචන කිහිපයකුත් ටීචර් මෙතන ලියලා තිනවා. අපි ඒව ටිකත් කියවමු. න ලාව නලාව. ක ලාව කලාව. ත ලාව තලාව. ප ලාත පලාත. ජ රාව ජරාව. ජ ටාව ජටාව. පනාව පනාව. ඔන්න බලන්නකො දැන් මෙතෙන්දි පුතේ මේ මැද අකුරට තමයි ඇලපිල්ල යොදලා තියෙන්නේ. එතකොට ශබ්ද කරනකොට දෙපැත්තේ අකුරු දෙක හරියට උච්චාරණය කරන්න ඕනේ. මැද්දේ තියෙන අකුර ටිකක් ඇදලා තමයි අපි උච්චාරණය කරන්න ඕනේ. ඊළඟට පුතේ ඇලපිල්ල අගට යොදලා තියෙන වචන කීපයකුත් දීලා තියෙනවා. බලමු ඒ මොනවද කියලා. මහතා මහතා. වලහා වලහා. තරහා තරහා. වරකා වරකා. හරකා හරකා. සලකා සලකා. පහදා පහදා. පවරා පවරා. එතෙන්දි පුතේ වෙලා තියෙන්නේ ඇලපිල්ල අන්තිමට යොදලා තියෙන්නේ අන්තිම අකුර ටීච පොඩ්ඩක් ඇදලා තමයි කිව්වේ. ඔන්න එහෙනම් ඇලපිල්ල මුලට මැදට අගට යෙදෙන වචනත් දැන් පුතාලට කියවන්න පුළුවන්. ඊළඟට කියලා දෙන්නම් ඇලපිල්ල සහිත වැකි කොහොමද කියවන්නේ කියලා. ඔන්න පළවෙනි වැකිය තමයි හාවා තාර පාර ළඟ. හාවා තාර පාර ළඟ. දෙවෙනි එක කා වා කාවා. සා ය සාය. කාවා සාය. කා ලා කාලා. කාවා සාය කාලා. තුන තා රා වා තාරාවා. පා ල ම පාලම. තාරාවා පාලම ළඟ ළඟ. තාරාවා පාලම ළඟ. හතර මා ම මාමා. පා ර ට පාරට. මාමා පාරට. ආ ව ආවා. මාමා පාරට ආවා. දාස දාස. වරකා වරකා. දාස වරකා. කාලා කාලා. දාස වරකා කාලා. මාලා මාලා. රාගම රාගම. මාලා රාගම. යනවා යනවා. මාලා රාගම යනවා. ඔන්න ඊළඟ වැකිය තමයි පුතේ තමර තමර. මාතර මාතර. තමරා මාතර.
යනවා යනවා. ඊළඟ එක වාසනා වාසනා. මාලය මාලය වාසනා මාලය. සාදනවා සාදනවා වාසනා මාලය සාදනවා. ගවය ගවයා. පාලම පාලම ගවයා. පාලම යට ගවයා. පාලම යට. සාරගම සාරගම. මාමා මාමා සාරගම මාමා. සාලයට සාලයට සාරගම මාමා සාලයට. ආවා ආවා සාරගම මාමා සාලයට ආවා. ඊළඟ එක ටාටා ටාටා. බසය බසය ටාටා බසය. කඩය කඩය ටාටා බසය. කඩය ළඟ ටාටා බසය. කඩය ළඟ. ඔන්න දැන් ඔන්න ඔය විදිහට පුතේ වැකි කියවන්න පුතාල උත්සාහ කරන්න. පුතාලට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙවි පුතේ. පත්තර කතන්දර පොත් ඒ වගේ දේවල් ගොඩක් පරිහරණය කරන්න. එතකොට මේ වගේ වචන පුතාලට ගොඩක් හොයාගන්න පුළුවන්. ඊළඟට ඔන්න දැන් අපි එළපිල්ල ගැන කතා කරලා අකුරු හඳුනගෙන වචන හඳුනගෙන වැකි හඳුනගෙන ඊළඟට ඔන්න දැන් ටීචර් රූප ටිකක් සූදානම් කරගෙන තියෙනවා. ඒ රූප හඳුනගෙන පුතාලට දැන් තනියම ලියන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඔන්න මුලින්ම තියෙන රූපේ තමයි පුතේ මේ කවුද? හාවා. ඔන්න එහෙනම් අකුරු දෙකටම පුතේ මෙතෙන්දි ඇලපිල්ලක් යොදලා තියෙනවා. හාවා. ඊළඟ එකේදී තියෙනවා මේ කවුද ඉන්නේ? මේ ඉන්නේ තාරාව. කවුද? තාරාව. ඉතින් තාරාවා කියලත් පුතේ මෙතන ලියලා තියෙන්න ඕනේ. එහෙනම් අපි අකුරු තුනටම මෙතනදී අනිවාර්යෙන් ඇලපිල්ල යොදලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා වරකා. වරකා කියනකොට පුතේ අන්තිම අකුරට විතරයි අපිට ඇලපිල්ල යොදන්න පුළුවන්. එහෙනම් අන්තිමට යොදලා තියෙන අකුරත් පුතේ අපි ඇලපිල්ල යොදන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා කාරය. කාරය කියනකොටත් පුතේ පළවෙනි අකුරට අපි අනිවාර්යෙන් ඇලපිල්ල යොදලා තියෙන්න ඕනේ. ඕනේ එහෙනම් පුතාලට දැන් රූපවලිනුත් මේ ඇලපිල්ල අනිවාර්යෙන්ම දැන් ඔන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට පස්සේ ඕන දැන් අද ටීචර් ඇලපිල්ල කියන පාඩම තමයි පුතාලට කියලා දුන්නේ. අපි තවත් දවසක එකතු වෙලා පුතාලගේ පිල්ලම් පාඩමේ තවත් එක පිල්ලමක් ගැන කතා කරමු නේද? මේ විදිහටම විවිධ ක්‍රියාකාරකම් එකතු කරගෙන. එහෙනම් ටීචර් අදට ගිහිල්ලා එන්න. ඔගොල්ලෝ පරිස්සමින් ඉන්න හොඳේ. හරි. ආයුබෝවන්.